මිනිස්සු ලෝකේ ජීවත් වෙනකොට මේ තමන්ගේ කය පාලක කරගෙන ඒ කය තුලින් පැන නැගෙන කාමයන් එක සතුටු වෙමින් කාම ඒ කියන්නේ දැන් බලන්නකො කාමයේ බුදුරණහස විග්‍රහ කරන්නේ චක්කු විඤ්ඤේය රූපා ඉත්තා කන්තා මනාපා. ඒ විදිහට ඒ කියන්නේ ඇසින් දත යුතු රූප තියෙනවා හොඳ ප්‍රිය මනාප. අන්න ඒකත් එක්ක සංකල්පමීය වශයෙන් ඇති කරගන්න හැඟීමක් තමයි කාමී කියලා කියන්නේ. එතකොට දැන් ඒකේ පින උනේ මොකද්ද? පින උනේ ඇහැ. ඒක පිළිසරණ වෙලා තිබ්බා මනස. ප්‍රධාන වෙලා තිබ්බේ ඇහැ. ප්‍රධාන වෙලා තිබ්බේ කන. පිළිසරණ වුණා ඒකට මනස. පිටිට වුණා. හැබැයි සිදු උනේ ඇහැ කන නාසය දිව කය පිනවීමක් තමයි සිදු උනේ. මෙන්න මේ විදිහට ලෝකේ ජීවත් වෙන තැනදී මිනිස්සුන්ට කල්පනා වෙනවා නුවණ තියෙන මිනිස්සුන්ට අපි මේක පිනෙව්වට මේක ඉතාම తాවකාලික තෘප්තියක් නේ. ඒක අර බුදුරණවහන්සේට උපමාවක් දෙනවා කුෂ්ඨයක් කසමින් ලැබෙන සැපේ වගේ කියලා. කුෂ්ඨයක් කසමින් සැපයක් එයා භුක්ති විඳිනවා. හැබැයි මේ භුක්ති විඳින සැපය අර කුෂ්ඨයේ කැසීමෙන් වනවීමක්වත් ඉදිලා තියෙනවා. තව වැඩිවීමක් ඉදිලා තියෙනවා. හැබැයි తాවකාලික තෘප්තියක් ලැබෙනවා. මෙන්න මේක මේ ලෝකේ නුවණ තියෙන මිනිස්සු හොයනවා. බුදුවරු පහළ වෙලා නිතුව බුදුරු පහළ වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ කය පාදක කරගෙන පිනවන පිනවිල්ලට එහා දෙයක් හොයන්න මිනිස්සු පෙළඹෙනවා. නුවණ තියෙන මිනිස්සු පෙළඹෙනවා. මේ අය මොකද කරන්නේ? මේ කායික වූ පිනවන කාරණාවෙන් වෙන් වෙන්න පටන් ගන්නවා. ශ්‍රමණත්වයට පත් වෙනවා. පැවිද්දු බවට පත් වෙනවා. භික්ෂුව බවට පත් වෙනවා. කවුද? විමුක්තිකාමී සමාජය. ඒක ලස්සනට දේශනා ගණනාවකදී හම්බ වෙනවා. මේ ශ්‍රමණ, ඒ වගේම පැවිද්ද, භික්ෂු කියන වචනෙත් පැහැදිලි කරනවා අනිත් අයට. එතකොට මෙන්න මේ විදිහට අනිත් අය ඒ විමුක්තිකාමී, ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයක නෙමෙයි පින්වතුනි. විමුක්තිකාමීන් මෙන්න මේ ඇහැට ප්‍රියමනාප රූප දකලා කනට ශබ්ද අහලා නාසයෙන් ගන්ධ ලැබලා දිවෙන් රස ලැබලා කයෙන් පහස ලැබලා කියන මේ කාරණා වලින් වෙන් වෙන්න යමු වෙනවා මූලිකව. ඒකයි අරඤ්‍ය රුක්ක මූල වලට වනාන්තර වලට යනවා. ඊළඟට ශුන්‍යාගාර වලට යමු වෙනවා. මේ වගේ වෙන් වෙලා හිතගෙන හොයන්න පටන් ගන්නවා. හිතගෙන හොයන්න පටන් ගත්තට කොච්චර හොයන්න ගියත් හිත මේවා එක්කම නිදිලා තියෙන්නේ. ඇස කන නාසය දිව කය කියන මෙන්න මේකක් එක්කම හිත ඉදිලා තියෙන්නේ. ඉවවම එනවා. ඒ ඇස කන නාසය දිව කය මනස කය කියන මේ වගේ ගත්ත කාරණු ඔස්සේ හිත දුවනවා. ඉතින් මෙන්න මේ විදිහට දුවන වැඩපිළිවෙලක් යෙදෙන තැනදී අර විමුක්තියක් හොයන්න යමු වෙච්ච අය මෙන්න මේ කාරණා තුල තියෙන නිස්සාරත්වය, මේ වගේ තියෙන ආදීනවය, මේ වගේ ලැබෙන සැබෑම සැනසෙල්ලක් නැති බව ක්‍රමානුකූලව හිතන්න පටන් ගන්නකොට ඒ අයට වැටහෙනවා. එහෙම හිතන්න පටන් අරගෙන ඒ අයට වැටහෙච්ච තැනදී මොකද වෙන්නේ? අන්න ඒ නුවණ පාදක වෙච්ච තැනදී මෙන්න මේ ඇස කරනාසයේ දිව කය කියන කරුණු වලින් මනස පෝෂණය වෙන බව අයින් වෙනවා. මනස පෝෂණය වෙන බව අයින් වෙනවා. අයින් වුණාට පස්සේ අන්න හිතට සැබෑම හිත පිනවන බව, හිතට සැබෑම රැකවරණේ බව, යෙදෙන සමාධි ආදී දේවල් ලැබෙන්න පටන් ගන්නවා. දැන් ආලාරකාරා මුද්දකරාම් පුත් ඒ වගේ තව බොහෝ අය හිටියා. මේ ජීවිතේ නිවන් දකින්න හොයපු අය හිටියා. ගොඩාක් ශ්‍රමණවරු හිටියා මේ හිතට මේ විදිහට අර කාමයන් නික්මවල සතුටක් නැත්නම් ජීවිතේ සතුටක් හොයනවා. දැන් මෙහිම හොයාගෙන යනකොට පින්වතුනි මේක ක්‍රමානුකූලව දියුණු වෙලා යනවා. ඒ අය ඒ සමාධි සමාපatti මට්ටමත් එක්ක ඉහළටම යනවා. එතකොට දැන් මේ විදිහට දැන් මනස පාදක කරගෙන මේ විමුක්තියක් හොයාගෙන යන තැනදී අර ගොරෝසු මට්ටම අයින් වෙනවන් ටික ටික. ගොරෝසු මට්ටම අයින් වුණාට මනසට මේ
ගොරෝසු කාරණා කාමයන් එක්ක දේවල් නොලැබුණාට මනස තුළ මානසික වශයෙන් අන්න යම්කිසි සතුටක් ලබනවා. බාහිර කරුණු ඉක්මවල. ඉතින් මේ විදිහට ඒව ක්‍රමානුකූලව ඉක්මවමින් ගිහිල්ලා අවසානයේදී ඒ අයට පුළුවන් උපරිම දක්වා දියුණු කරගන්න. ඒකට කියනවා නේව සංඥා නා සංඥායතනෙ කියන සංඥාවක්. ඒ කියන්නේ දැන් මානසිකව දැන් අපි දන්නවා මනසින් කියන කාරණා අපි ගන්නට හිතනවා. ඒ කියන්නේ භෞතික නැත්නම් අර තද ගති අන්න ඒ බවක් ඉක්ම වෙන එකක් නෙ තියෙන්නේ. එතකොට ඒකේ නිවැරදිම භාවය ක්‍රමානුකූලව දියුණු කරගෙන යනකොට අර සංඥාව කියන කාරණාවත් එක්ක දෙන්නේ. එතකොට ඒ සංඥාව කියන කාරණාව එක්ක නන්න අවසානයේදී නැත කියන කාරණා කියන්නේ කිසිවක්ම නැත කියන සංඥාවක් එක්ක පුරුදු කරන්න යමු වෙනවා. ඒ ධර්ම විනයක් එක්ක ඊළඟට ඒ නැත කියන එකත් යම් කිසි විදියකින් ඒ කිනාට හිමෙහිකුත් හම්බුනාම ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියන මෙන්න මේ නේව සංඥා නා සංඥා ආයතනයේ සංඥාවක් ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියලා මේ උපරිම දක්වා මේ ලෝකය දියුණු කරනවා. දැන් හැබැයි AI සැනසීමකින් ඉන්නවා. දැන් මේ විදියට පුරුදු කරන්න අර කාමයන්ගෙන් වෙන් වුණා. හුදකලා වුණා. කය වචනේ සංවර කරගත්තා. සීල ගුණදම් රකින්න සංවර භාවයක් ඇති කරගන්නවා. ශ්‍රමණත්වයක් දියුණු වෙනවා. ඊළඟට හිත දමනය කරනවා. ඊටාම සංවර ජීවිතයක් ගත කරනවා. එහෙම ගත කරලා මෙන්න මේ සමාපත්ති තුල වාසය කරනවා. මෙවැනි සමාජයක් තිබුණා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නට මැත්තේ. දැන් මේ කරුණු ඔක්කොම එක හොඳට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. කාමයන් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා. කාමයන් එක්ක ඉන්නව විතරක් නෙමෙයි ඒ කාමයන් එක්ක ලෝකේ ඉන්නකොට ඒකට ගිජු වෙලා ඉන්නවා. ඊළඟට ඒකෙන් අයින් වෙන පිරිසක් ඉන්නවා. ඒක අයින් වෙලා හුදකලා වෙලා විවිධ මට්ටම් වලින් විමුක්ති හොයන පිරිස ඉන්නවා. විවිධ මට්ටම් වලින් ඒ කෙනාගේ හැකියාවන් අවසාන උපරිම යනවා නේව සංඥා නා සංඥායතන කියන සමාපත්තිය. නැත්නම් ඒ නුවණට ඒක නුවණක්. ඇත්තෙත් නැ නැත්තෙත් නැති සංඥා බව නුවණක්. අන්නේ නුවණ දක්වාම අවසානෙට යනවා. ඒක වැටහීමක්. මොකද ඒක ලස්සනට දේශනා තුළ පැහැදිලි වෙනවා. උද්දකරා පුත්තට විතරක් නෙමෙයි සද්ධා විරිහ හරි සමාධි ප්‍රඥා තියෙන්නේ. මටත් තියෙනවා කියලා බෝධිසත්ව හොයන්න පටන් ගන්න තැනදී අර ප්‍රඥාවත් ඉස්මතු. කියන්නේ ඒ ප්‍රඥාවත් එක්කම තමයි ඒ අය හොයන්නේ. කියන්නේ ඒක නිකන් ඔහේ හුරු කරන එකක් නෙමෙයි. දැන් මේ ප්‍රතිපදා පින්වතුනි තිබුණේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලාද? නැහැ. මේ ප්‍රතිපදා එකක්වත් තිබුණේ ලෝකේ බුදු කෙනෙක් පහළ නැමෙයි. මේක තමයි ලෝකේ ජීවත් වීම කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ ඕක. සමහරු කාමයන්ට ගිජු වෙලා ඉන්නවා. සමහරු කාමයන්ගෙන් අයින් වෙනවා. සමහරු කාමයෙන් අයින් වෙලා හුදකලා වෙනවා. සමහර අය හුදකලා වෙලා මානසික මට්ටමේ එක එක ක්‍රමානුකූල දියුණු කරගෙන යනවා. ගිහිල්ලා උපරිම මට්ටමට යාලා ඒකේපත් වෙනවා. දැන් මේ සියල්ලක්ම ලෝකයට අයිති දේවල්. ඊළඟට විමුක්තිය හොයාගෙන යන පිරිස සිල්වත් වෙනවා. පැවිදි වෙනවා. ඊළඟට සති සම්පජාන්නේ පුරුදු කරනවා. සත්මේ ඒ සමාජයේ පින්වතුනි හොඳට සතිමත් සිහිවන්ත මිනිස්සු හිටියේ. මැද දේශීය මිනිස්සුන්ගේ අග්‍රතාවයක් තියෙනවා. සිහියෙන් සතිමත් බවින් අග්‍රයි. ඒතකොට මේ මිනිස්සු මේ හුරු කරලා තියෙනවා.